අයිබෝවන් තිරුවන් සරණයි. දහම් පාසල් අවසාන ප්‍රශ්නෝත්තර සාකච්ඡාව 2014-2015 බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස අපි සාකච්ඡා කරන පළවෙනි කොටස මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙන්නේ. පළවෙනි කොටසේ ප්‍රශ්න 4ක් සාකච්ඡා කළා. දෙවැනි කොටසේ තියෙන්නේ 5වෙනි ප්‍රශ්නේ සහ 6වෙනි ප්‍රශ්නේ. 5වෙනි ප්‍රශ්නෙට සහ 6වෙනි ප්‍රශ්නෙට අපි පිළිතුරු සාකච්ඡා කරන්නට අදහස් කරනවා. පළවෙනි කොටස අපි කතා කරලා තියෙන්නේ. දෙවැනි කොටසේ ප්‍රශ්න කිහිපයක් තමයි සාකච්ඡා කරන්නට අපි අදහස් කරන්නේ. ඉතින් ඊට කලින් අපිට සිහිපත් කළ යුතු කාරණාවක් තියෙනවා. මේ පාඩම් සියල්ලක්ම සාකච්ඡා කරන අපේ නාලිකාව මේ විදිහේ ලාංඡනයක් එක්ක ඔබට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ලාංඡනය. මේ විදිහට ටයිප් කරාම YouTube එකේ ඔබට අපේ නාලිකාව බලා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. අපි බලමු. YouTube එකේ YouTube එකට ගිහිල්ලා තමයි මේ විදිහට සර්ච් කරන්නට ඕන. එතකොට මේ විදිහේ ලාංඡනයක් එනවා. මේ ලාංඡනයත් එක්ක තියෙන අපේ නාලිකාව මෙතන ක්ලික් කරන්න. එතකොට අපේ නාලිකාවේ සියලු වීඩියෝ, හෝම් වීඩියෝ, ප්ලේලිස්ට්, චැනල්ස් විදිහට විස්තරයක් එනවා. එකකින් වීඩියෝ කියන එකට ගියොත් අපේ සියලු පාඩම් බලා ගන්නට පුළුවන්. ඊට අමතරව ඔබට අවශ්‍ය දේවල් පහසුවෙන් ලබා ගැනීම සඳහා පුළුවන්කම තියෙනවා. මේ ප්ලේලිස්ට් කියන එකට ගිහිල්ලා ඒකේ තියෙන මේ ප්ලේලිස්ට් වලින් මේ විදිහට විස්තර දාලා තිනු තෝරා ගන්න පුළුවන්. බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය, මේ විදිහට බුද්ධ චරිතය, ඒ හැම එකකටම අදාළ පාඩම් මේ විදිහට දාලා තිනු. එහෙනම් මේ විදිහට ඔබට නරඹන්නට කියලා මතක් කරනවා. එහෙමනම් අපි ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරමු. ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම 6වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. 5වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරන්නේ. 5වෙනි ප්‍රශ්නය දෙවෙනි කොටසේ පළවෙනියටම තියෙන බුදුදහමෙහි භාවනා යන පදයේ හඳුන්වා දී ඇති ආකාරය පැහැදිලි කරන්න. බුදුදහමෙහි භාවනා යන පදයේ හඳුන්වා දී ඇති ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. බුදුදහමෙහි භාවනා යන පදයේ හඳුන්වා දී ඇති ආකාරය පැහැදිලි කරන්න කියන ප්‍රශ්නේ. 5වෙනි ප්‍රශ්නේ අ ප්‍රශ්නේ. ඉතින් මේ තියෙන්නේ භාවනා කියන පාඩම. සමත විපස්සනා කියන භාවනාව භාවනා පාඩම දහම් පාසල් අවසාන විභාගයට නියමිත බුද්ධ ධර්මයේ හා පාලි භාෂා පරිචය පොතේ 6වෙනි පරිච්ඡේදය භාවනා සමත විදර්ශනා භාවනාව ගැන සාකච්ඡා වෙන්නේ. ඉතින් මේ පාඩමේ පහලින් විස්තරයක් සඳහන් වෙනවා. ඔබට කියවගෙන යනකොට මුණගැහෙවි. හිතට නැග එන රාගාදී අකුසල සිතිවිලි මැඩ පවත්වා කුසල සිතිවිලි වැඩිීමේ ක්‍රියාමාර්ගයේ භාවනාව නමින් හැඳින්වේ. සිතට නැග එන රාගාදී අකුසල සිතිවිලි මැඩ පවත්වා කුසල සිතිවිලි වැඩිීමේ. සිතට ඇතිවන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල සිතිවිලි මැඩ පවත්වාගෙන නතර කරගෙන කුසල සිතිවිලි වර්ධනය කිරීමේ හිත තුළ වැඩිීමේ ක්‍රියාමාර්ගයට කියනවා භාවනාව කියලා. භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතායාති භාවනා. භාවේති
ආසේවති. භාවනා කියලා භාවනාව නිර්වචනය කරලා තියෙනවා. භාවනාව කියන්නේ මොකක්ද කියලා මේකත් ඔබට පාඩමේදී උපයෝගී කරගන්නට පුළුවන්. දහම්පාසල අවසාන විභාගයේදී පිළිතුරු සැපයීමේදී භාවේති කුසලේ ධම්මේ ආසේවති වඩ්ඩේති ඒතා යාති භාවනා. භාවේති කුසලේ ධම්මේ, කුසල් දහම් වැඩීම, සේවනය කිරීම, වර්ධනය කිරීම, භාවේති වැඩීම, ඒතා යාති භාවනා, එය භාවනාව නම් වේ. මේ කියන අර්ථයම තමයි සිතට නැගෙන රාගාදී අකුසල සිතිවිලි මැඩ පවත්වා කුසල සිතිවිලි වැඩීමේ ක්‍රියාමාර්ගය භාවනාව නමින් හඳුන්වනවා කියන පිළිතුර. ඊළඟ ප්‍රශ්නේ, සමත භාවනාවට අයත් චතු බ්‍රහ්ම විහාර නම් කරන්න. සමත භාවනාවට අයත් චතු බ්‍රහ්ම විහාර නම් කරන්න කියන ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ ආ ප්‍රශ්නේ බලමු. ආ ප්‍රශ්නයට පිළිතුරු මොනවද කියලා. ප්‍රශ්නේ තමයි සතර බ්‍රහ්ම විහරණ දක්වන්න කියන එක. සමත භාවනාවට අය චතු බ්‍රහ්ම විහාර නම් කරන්න කියලා මේ විදිහට පිළිතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. සමත භාවනාවට අයත් කර්මස්ථාන 40න් 4ක් තමයි චතු බ්‍රහ්ම විහරණ, එහෙම නැත්නම් සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්ම විහරණ මේ අපි දක්වලා තියෙන්නේ. සතර බ්‍රහ්ම විහරණ. මෙත්තා බඹ විහරණය, කරුණා බඹ විහරණය, මුදිතා බඹ විහරණය සහ උපේක්ෂා උපේක්ඛා බඹ විහරණය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බඹ විහරණේ. ඉතින් කර්මස්ථාන අතරින් චතු බ්‍රහ්ම විහරණකි බ්‍රහ්ම විහාර කියන හතර 40න් කර්මස්ථාන 4ක් වෙනවා. ඒ හතර තමයි අපෙන් ඇහුවේ ප්‍රශ්නේ. සමත භාවනාවට අය චතු බ්‍රහ්ම විහාර නම් කරන්න කියන ලකුණු හතරේ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නේ, සමත භාවනාවෙන් යටපත් කරන නීවරණ ධර්ම පාලියෙන් දක්වා මේවායින් ක්‍රෝධය වෛරය සඳහා අදාළ වන නීවරණය දක්වන්න කියන ලකුණු හයක ප්‍රශ්නයක්. සමත භාවනාවට අදාළ තොරතුරු අන්තර්ගත වෙන කොටස මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ කොටසේ සමත භාවනාවට අදාළ තොරතුරු රාසියක් සාකච්ඡා කරලා තියෙනවා. හැබැයි සමත භාවනාවට අදාළ පංච නීවරණ ධර්ම මෙතනදී පාලි වලින් දාලා නැහැ. අපිට හැබැයි ප්‍රශ්නේ කියන්නේ සමත භාවනාවෙන් යටපත් කරන නීවරණ ධර්ම පාලියෙන් දක්වා මේවායින් ක්‍රෝධය වෛරය සඳහා අදාළ වන නීවරණය දක්වන්න කියන ප්‍රශ්නේ. අපි බලමු පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද නීවරණේ, කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන පහ. ඊට පස්සේ අපි අහන්නේ ක්‍රෝධය සහ වෛරය සම්බන්ධ වෙන නීවරණ ධර්ම මොකක්ද කියලා. ඒ තමයි ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නේ ක්‍රෝධ කිරීම, වෛර කිරීම නිසා
අපේ නිර්වාණගාමී මාර්ගයේ වැහිලා තියෙන එක. ක්‍රෝධ කිරීම, ව්‍යාපාද කියන්නේ ක්‍රෝධය, වෛරය වගේ චේතනාවන්. ක්‍රෝධ කිරීම, වෛර කිරීම කියන දේවල් අයිති වෙන්නේ, ඇතුළත් වෙන්නේ මේ ව්‍යාපාද කියන නීවරණ ධර්මයට. අපි අහපු ප්‍රශ්නේ තමයි සමත භාවනාවෙන් යටපත් කරන නීවරණ ධර්ම පාලියෙන් දක්වා මේවායින් ක්‍රෝධය සහ වෛරය සඳහා අදාළ වන නීවරණයේ දක්වන්න කියලා. ව්‍යාපාදයේ තමයි ක්‍රෝධය සහ වෛරය අදාළ වෙන නීවරණ ධර්මය බවට පත් වෙන්නේ. සමත භාවනාවෙන් ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලය පෙන්වා දී නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කර ගැනීම නිසා මානසික නිරෝගීතාව සලසාගත හැකි අයුරු පහදා දෙන්න කියන පස්වෙනි ප්‍රශ්නේ හතරවෙනි අනු ප්‍රශ්නේ. ඊ ප්‍රශ්නේ ලකුණු 8ක ප්‍රශ්නය. සමත භාවනාවෙන් ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලය. සමත භාවනාවේ ප්‍රතිඵල කියන කොටසේ අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මේ විදිහට. සමත භාවනාවේ ප්‍රතිඵල සියල්ලක්ම අපි කෙටියෙන් සාකච්ඡා කරගෙන යමු. මේ පිළිතුරට අදාළ ප්‍රශ්නෙට අදාළ පිළිතුර මොකක්ද කියලත් අපි තෝරගමු. රාගාදී කෙලෙස් වලින් බරිත පුද්ගලයාට මානසික සැනසුමක් කිසිම විටක නැහැ. රාගාදී කෙලෙස් වලින් යුක්ත වෙන කෙනාට කිසිවකිනුදු සෑහීමකට පත් වෙන්නේ නැහැ. කිසිම දෙයකින් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඒකට හේතුව කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් සිතීමේ ශක්තිය ආවරණය වෙලා තියෙන නිසා. සිතීමේ ශක්තිය කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ගෙන් වැහිලා තියෙන නිසා. ඒ කියන නීවරණ ධර්මයන්ගෙන් මිදෙන ප්‍රමාණයට සැනසීම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ලෞකික ජීවිතය තුළ ලබන්න පුළුවන් කාම රූප අරූප භූමිවලට අයත් ධ්‍යාන සම්පatti ආදීද ඉද්ධිවිදාදී පංචවිද අභිඥා සමත භාවනා මාර්ගයෙන් ලබා ගන්න පුළුවන් උසස් ප්‍රතිඵල බවට පත් වෙනවා. ප්‍රාග් බෞද්ධ යුගයේදීත් මේ සමත භාවනාව විශිෂ්ටාකාරයෙන් වඩපු ඍෂිවරු ඉඳලා තියෙනවා ಭಾರತ දේශේ. අසිත දේවල ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ ඍෂිවරු පංච අභිඥා ධ්‍යාන සමාපatti ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා සමත භාවනාව තුලින්. අභිඥා විදිහට එරදී ප්‍රතිහාරය දැක්වීම, දිව්‍යමය කන් නැති බව, අනුන්ගේ සිත් දැන ගැනීම හැකියාව, පෙර ආත්ම භාවයන් දැකීම හැකියාව, දිවස් ඇති බව, මේ කියන ධ්‍යාන. ඒ අතරින් අෂ්ඨ සමාපatti වල තියෙන ඉහළම නේව සංඥා නා සංඥායතන. නේව සංඥා නා සංඥායතනේ කියන தત્ත්වය තමයි අවසාන වශයෙන් ලබා ගන්න தત્ත්වය බවට පත් වෙන්නේ. අෂ්ඨ සමාපatti පංච අභිඥා ලබා ගන්නවා. අෂ්ඨ සමාපatti, අෂ්ඨ සමාපatti තමයි සමත භාවනාවෙන් ලබන්න පුළුවන් උසස්ම தત્ත්වය. අෂ්ඨ සමාපatti ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ හා චතුර්ථ ධානයේ කියන ධාන හතරත් ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන සහ නේව සංඥා නා සංඥායතන කියන හතරත් ලබා ගනිමින් අෂ්ඨ සමාපatti ලබා ගන්න පුළුවන්. ඒක තමයි සමත භාවනාවේ ඉහළම ප්‍රතිඵලයේ බවට පත් වෙන්නේ. ඉතින් අපි අහන ප්‍රශ්නය සමත භාවනාවෙන් ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලය පෙන්වා දී. ඉහළම ප්‍රතිඵලය තමයි අෂ්ඨ සමාපatti ලබා ගැනීම. නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කර ගැනීම නිසා මානසික නිරෝගීතාව සලසාගත හැකි අයුරු පහදා දෙන්න කියන ප්‍රශ්නේ. ඊට පස්සේ කියනවා නීවරණ ධර්මයන්ගෙන් හිත මිදුනට පස්සේ කොහොමද මානසික සැනසීම ඇති කරගන්නට හැකියාව ලැබෙන්නේ කියලා. ඉතින් අෂ්ඨ සමාපatti තමයි සමත භාවනාවෙන් ලබා ගන්න පුළුවන් ඉහළම අවස්ථාව, මානසික දියුණුව ඇති කරගන්න අවස්ථාව. ඉතින් ඊට පස්සේ අපිට කියනවා කාමච්ඡන්දාදී නීවරණයන්ගෙන් හිත නිදහස් කරගත්තම මානසික නිදහස ලැබෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට කියන ප්‍රශ්නේ. සමත භාවනාවෙන් ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලය පෙන්වා දී නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කර ගැනීම නිසා මානසික නිරෝගීතාව සලසාගත හැකි අයුරු පහදන්න කියන ප්‍රශ්නේ.
කාමච්ඡන්ද. කාමයන් භුක්ති විඳීමේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රියන් තුලින් විවිධ කාමයට අයිති ආසාවත් එක්ක තියෙන යම් යම් දේවල්, ඇහෙන් රූප දැකීමට, කනෙන් ශබ්ද ඇසීමට, නාසයෙන් ගඳ සුවඳ විඳ ගැනීමට තියෙන ආසාව තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ. කාමයන් විඳීම සඳහා පවතිනා වූ ආසාව, කාමයන් විඳීම සඳහා පවතිනා වූ ආසාව පිළිබඳව කතා කරනකොට, කාමයන් සම්තෘප්ත කිරීම සඳහා පවතිනා වූ තත්ත්වේ මානසික පීඩාවක් බවට පත් වෙනවා. ඒක රාග ගින්න ආදි වශයෙන් ධර්මයේ තුල 11 ගින්නෙන් එකක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආසාවෙන් යුක්තව යම් යම් දේවල් වින්දනය කිරීමේ ආසාවෙන් යුක්තව කටයුතු කරනකොට මානසික පීඩාවකින් තමයි පුද්ගලයා පෘථජ්ජනයා කටයුතු කරන්නේ. ඒ මානසික පීඩාවෙන් මිදෙන්නට නම් මේ කාමච්ඡන්දය තුළින් වැහිලා තියෙන අපේ හිත අපි විවෘත කරගත යුතුයි. කාමච්ඡන්දයෙන් වැහිලා තියෙනකොට ලෝකේ තියෙන අනිකුත් සැනසීම, නිර්වාණය පිළිබඳව පවතිනා වූ සැනසීම, ඒ දේවල් පිළිබඳව අපිට අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් යටපත් වෙලා ඉන්න තාක්කල් මානසික පීඩාවකින් තමයි සියලුම පෘථජ්ජනයන් විසින් කටයුතු කරන්නේ. ව්‍යාපාදේ, ක්‍රෝධේ, වෛරය, පලිගැනීම, ඉරිසියාව, මේ විදිහේ ක්‍රූරතර තත්වයන් මුළු මහත් ලෝකෙම යුද පිටියක් බවට පත් වෙන්නේ. යාළුවන්, හිතමිත්‍රාදීන්, දෙමව්පියන්, දූ දරුවන් මරා ගන්න තත්වයට පත් වෙලා තියෙන්නේ ව්‍යාපාද කියන නීවරණයෙන් අපේ හිත වැහිලා තියෙන නිසා. එහෙනම් මේ වැහිලා තියෙන හිත නිරාවරණය කරගන්නට කටයුතු නොකළොත් තවත් ලෝකයේ දිගින් දිගටම ඒ වගේ ක්‍රූරතර තත්ත්වවලට පත් වෙලා ව්‍යාපාදයේ තුලින් ලෝකයේම විනාශයට පත් වෙන බව තමයි සඳහන් වෙන්නේ. අවසානයේදී ක්‍රෝධේ, වෛරය පදනම් කරගෙන ලෝකයේ විනාශය කරා ගමන් කරන ආකාරය. දවසින් දවස පුද්ගලයා තුළ තියෙන ක්‍රෝධේ, වෛරය මේ වගේ චේතනාවන් ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අපි මෙතනදී ව්‍යාපාදේ නැති කර ගැනීම තුළින්, මෛත්‍රී සහගත සිත් ඇති කර ගැනීම තුළින් කොහොමද මානසික සුවතාවය ඇති කරගන්නේ කියන එක පිළිබඳව කතා කරන්නට ඕන. සතුන්ට හිංසා නොකර සතුන්ට මෛත්‍රී සහගතව කටයුතු කරලා, සතුන්ට ආදරයෙන් සෙනෙහසින් කටයුතු කරනකොට අපිට විශාල සැනසීමක් උදා කරගන්නට පුළුවන්. මානසික පීඩනය, මානසික රෝගීතාවය අඩු කරගන්නටත් පුළුවන්. තීනමිද්ද කියන එකෙන් අදහස් කරන්නේ මේක චෛතසික ධර්මයක් විදිහට සාකච්ඡා කරනවා. තීනමිද්ද කියන්නේ අපේ හිතේ තියෙන චෛතසික ධර්ම, සිත් සහ සිතිවිලි වල තියෙන මැලී ගතිය. තීනමිද්ද කියන්නේ සිත් සහ සිතිවිලි වල තියෙන හිතේ පවතිනා වූ මැලී ගතිය, අලස ගතිය, උදාසීනකම. උදාසීනකමින් යුක්තව සිතිවිලි වල උනන්දුවක්, උත්සාහයක්, වීරයක් නැතිව සිටිනකොට පුද්ගලයාට ලෞකික දියුණුවක් හෝ ලෝකෝත්තර දියුණුවක් ඇති කරගන්නට බෑ. එහෙනම් තීනමිද්ද කියන මේ නීවරණ ධර්මය රෝගයක් විදිහට, අසහනකාරී තත්වයක් විදිහට, පීඩාව පිණිස පවතින කාරණාවක් විදිහට, සසර තුල අපිව දිගින් දිගටම ගෙන යාම සඳහා අපිව පමා කරන ධර්මයක් විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්. තීනමිද්දෙන් තොර වුණාම පුද්ගලයා වීරිය වඩනවා. තීනමිද්දේ සඳහා අපි වැඩිය යුතු, අනුගමනය කළ යුතු චෛතසික ධර්මය වෙන්නේ විරිය චෛතසිකය. ඒ විරිය චෛතසිකය වඩනකොට තීනමිද්ද කියන මේ සිත් සහ සිතිවිලි වල තියෙන අලස ගතිය, මැලි ගතිය, උදාසීනකම නැති කරගන්න පුළුවන්. මානසික සුවතාවයක් ඇති කරගන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච, විසිරුණු ස්වභාවය, අපේ හිතේ විසිරුණු ස්වභාවය. විසිරුණු ස්වභාවය කියන්නේ අපි වෙච්ච දේවල් ගැන පසුතැවීම, වෙන්න තියෙන දේවල් පිළිබඳව පසුතැවීම, මේ විදිහට උද්දච්ච කුක්කුච්ච. යම්කිසි වරදක්, අප විසින් සිද්ධ කරන ලද වරදක්, අප සිද්ධ කරන්නට සිටින වරදක් පිළිබඳව හිතේ විවිධ ආකාරයෙන් සිතිවිලි ඇති වෙනවා. ඒ සිතිවිලි ඇති වෙනකොට කුමක් වෙයිද කියන කාරණාවෙන් යුක්තව අපි කලබලකාරී තත්ත්වයට පත් වෙනවා. හිතේ පවතිනා වූ කලබලකාරී තත්ත්වය, හිතේ පවතිනා වූ අසංවරකම තමයි උද්දච්ච කුක්කුච්ච කියලා
ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් හිතේ පවතිනා වූ විසිරිච්ච ස්වභාවයේ, සංසුන් නොවිච්ච ස්වභාවයේ, ඒකාග්‍රතාවයෙන් යුක්ත සිතක් නොවන ස්වභාවයේ අපිට අනර්ථය, විනාශය පිණිස හේතු වෙන කාරණාවක් බවට පත් වෙනවා. විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. සැකය විවිධාකාරයෙන් තියෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැකය, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව සැකය, ඒ වගේම ආර්ය මහා සංඝරත්නය පිළිබඳව සැකය, මෙලොව පිළිබඳව සැකය, පරලොව පිළිබඳව සැකය, විතරාගී උතුමන් වහන්සේලා ඉන්නවා කියන එක පිළිබඳව සැකය, පටිච්ච සම්පාද ධර්මයේ පිළිබඳව සැකය, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සැකය, මේ විදිහට සැක ඇති වෙන්නට පුළුවන්. ලෞකික ජීවිතයේ සිටින කොටත් ස්වාමියා භාර්යාව කෙරෙහි, භාර්යාව ස්වාමියා කෙරෙහි, දෙමව්පියන් දූ දරුවන් කෙරෙහි, රාජ්‍ය මේ තත්ත්වයෙන් කටයුතු කරන අය වැසියන් කෙරෙහි ওই විදිහට සැක ඇති කරගන්න පුළුවන්. ඒ සැක ඇති කර ගැනීම, සැකය කියන දේ වර්තමාන ලෝකයේ සීග්‍රයෙන් වර්ධනය වෙමින් එන ඒ සැකය කියන කාරණාව නිසා සම්බන්ධ වෙච්ච විශාල රෝගාබාධ තත්ත්වයන් පවා හිතාගන්නට, සොයාගන්නට බැරි මානසික රෝග පවා වැළඳෙන තත්ත්වයට පත් වෙලා තිනවා. මේ විචිකිච්ඡා කියන නීවරණ ධර්මය ක්‍රියාත්මක වීමත් එක්ක. එහෙමනම් මේ කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් සියල්ලක්ම දුරු කිරීම තුළින් මානසික රෝගී තත්වයෙන් මිදෙන්නට පුළුවන් ආකාරය, මානසික සැනසෙල්ල උදා කරගන්නට පුළුවන් ආකාරය, ඒ විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම, හැකියාව තියෙනවා. ඉතින් පස්වෙනි ප්‍රශ්නේ සියලුම කොටස් අපි සාකච්ඡා කළා. බුදුදහමේ භාවනා යන පදේ හඳුන්වපු ආකාරය, සමත භාවනාවට අයත් චතු බ්‍රහ්ම විහාර, සතර බ්‍රහ්ම විහරණ පිළිබඳව අපි කතා කළා, ඒවා නම් කළා. සමත භාවනාවෙන් යටපත් කරන නීවරණ ධර්ම පාලියෙන් දක්වලා, මේවායින් ක්‍රෝධය සහ වෛරය සඳහා අදාළ වෙන නීවරණ ධර්මය කතා කළා. සමත භාවනාවෙන් ලබාගත හැකි ඉහළම ප්‍රතිඵලය අෂ්ට සමාපatti කියලා දක්වලා, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කර ගැනීම නිසා මානසික නිරෝගීතාවය සලසා ගන්නට පුළුවන් ආකාරය අපි කෙටියෙන් සාකච්ඡා කළා ලකුණු 8ක ප්‍රශ්නය සඳහා. ඉතින් අපි ඊට පස්සේ බලමු 6වෙනි ප්‍රශ්නේ. පළවෙනියට තියෙන්නේ චෛතසික ලක්ෂණ 4 දක්වන්න. චෛතසික ලක්ෂණ 4 දක්වන්න කියන ප්‍රශ්නේ. බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය පොතේ අභිධර්මය කියන කොටසේ දෙවනි පාඩම තමයි චෛතසික කියලා කියන්නේ. චෛතසික කියන පාඩමේදී චෛතසිකවල ප්‍රධාන ලක්ෂණ මෙන්න මේ විදිහට මුලින්ම දක්වලා තියෙනවා. සිත හා එකට ඉපදීම, ඒකුප්පාද, එක්වම නැති වී යාම, ඒක නිරෝධ, එකම අරමුණක එල්බ සිටීම. සිත සහ චෛතසිකය එකක් වෙන්න ඕන, එකම අරමුණක තමයි එල්බගෙන සිටින්නට ඕන. චෛතසිකය වෙනත් අරමුණක, සිත තවත් අරමුණක තියෙන්නට බෑ. ඒකාලම්බන කිව්වේ ඒකයි. සිතත් චෛතසිකය, සිතත් සිතවිල්ලත් එකම අරමුණක පවතින්නට ඕන. ඒක වත්තුක එකම වස්තුවක් ඇසුරු කොට පැවතීම. ඒකුප්පාද, සිත හා එකට ඉපදීම, ඒක නිරෝධ, එක්වම නැති වී යාම, එකම අරමුණක එල්බ සිටීම, ඒකාලම්බන, එකම වස්තුවක් ඇසුරු කොට පැවැත්ම, ඒක වත්තුක කියලා චෛතසිකයන්ගේ ලක්ෂණ 4 දක්වන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය, චෛතසිකයන්ගේ ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න. චෛතසිකයන්ගේ ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නේ. චෛතසිකයන්ගේ ප්‍රධාන බෙදීම් සංඛ්‍යා සමග ඉදිරිපත් කරන්න කියන ප්‍රශ්නය ලකුණු 4ක ප්‍රශ්නේ. අපි බලමු චෛතසික ධර්ම මේ විදිහට. අන්‍ය සමාන රාශිය චෛතසික ප්‍රභේද වශයෙන් 52ම, චෛතසික සම්පූර්ණ වශයෙන් 52යි. අන්‍ය සමාන රාශිය අකුසල රාශිය සහ සෝබන රාශිය කියලා රාශි 3කට බෙදෙනවා. අන්‍ය සමාන රාශියට චෛතසික 13යි, අකුසල රාශියට චෛතසික 14යි, සෝබන රාශියට චෛතසික 25යි. මේ කියන කොටස් වලින්
අන්‍ය සමාන රාශියේ තවත් කොටස් දෙකක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා කොටසක්, පකින්නක කියලා චෛතසික කොටසක්. ඒ දෙක 13ක් බවට පත් වෙන්නේ. සබ්බචිත්ත සාධාරණ 7ක් සහ පකින්නක චෛතසික 6ක්. අකුසල රාශියේ චෛතසික 14 නැවතත් බෙදෙනවා අකුසල චෛතසික 14ක් විදිහට. සෝබන සාධාරණ චෛතසික 19, අකුසල චෛතසික 14යි, සෝබන සාධාරණ චෛතසික 19යි, අසාධාරණ සෝබන චෛතසික 6යි. එනම් විරති චෛතසික 3යි, අපමඤ්ඤා චෛතසික 2යි, පඤ්ඤා චෛතසික 1යි විදිහට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. අන්‍ය සමාන රාශියේ චෛතසික 13යි, අකුසල රාශියේ චෛතසික 14යි, සෝබන රාශියේ චෛතසික 25යි. ඔය විදිහට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඊළඟට අහන ප්‍රශ්නය, ප්‍රකීණක චෛතසික නම් වශයෙන් ලියා ඒවට ඒ නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙන්න. ප්‍රකීණක චෛතසික නම් වශයෙන් ලියා ඒවට ඒ නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. ලකුණු 6 ප්‍රශ්නේ. දෙවැනියට අපෙන් අහපු තුන්වෙනිට අහන ප්‍රශ්නේ තමයි, ප්‍රකීර්ණක චෛතසික නම් වශයෙන් ලියා ඒවට ඒ නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. ඉතින් මෙතනදී අපිට දක්වන්න පුළුවන් ප්‍රකීර්ණක චෛතසික 6. ප්‍රකීර්ණක, පකින්නක, ප්‍රකීර්ණක යන්නේහි අදහස විසිරී පැතිරී පවත්නා දෙයක්. බොහෝ සිත්වල සුදුසු පරිදි විසිරී සිටින කියන අර්ථයෙන් මේ චෛතසික සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව තවත් තැනක ප්‍රකීර්ණක චෛතසික ගැන විස්තරයක් තියෙනවා. කුසල් සිත් හා අකුසල සිත් වල මිශ්‍රව යෙදෙන බැවින් මෙම චෛතසික පකින්නක නමින් හැඳින්වේ. කුසල සිත් හා අකුසල සිත් වල මිශ්‍රව යෙදෙන බැවින් මෙම චෛතසික පකින්නක නමින් හඳුන්වනවා කියන විස්තරේ. ඊට අමතරව අපි මෙතනදී කතා කළේ ප්‍රකීර්ණක කියලා කියන්නේ යන්නේහි අදහස විසිරී පැතිරී පවත්නා කියන අදහස. විසිරලා පැතිරලා පවතිනවා කියන අදහස. කුසල සිත් හා අකුසල සිත් වල මිශ්‍රව යෙදෙන බැවින් මෙම චෛතසික පකින්නක නමින් හැඳින්වේ. ඒ විදිහට පිළිතුරු දෙන්න පුළුවන්. ඊළඟට කියන්නේ ප්‍රකින්නක චෛතසික නම් වශයෙන් ලියා ඒවට ඒ නම විවහාර කිරීමේ හේතුව පෙන්වා දෙට කියලා. අපි මුලින්ම කරන්නට ඕන මේ චෛතසික දැක්වීම නාමිකව දක්වන්නට ඕන. ප්‍රකීර්ණක චෛතසික විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද. ඉතින් මෙතනත් තියෙනවා අපේ පාඩමේ මේ චෛතසික ධර්ම. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියන ප්‍රකීර්ණක චෛතසික. විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියන චෛතසික ධර්ම. ඉතින් අනිවාර්යයෙන්ම මේ වගේ ප්‍රශ්නවලට ලකුණු ලබා ගන්නට නම් මේවා අපි පාඩම් කරගෙන තිබිය යුතුයි. විචාර ප්‍රශ්නයකට අමතරව ප්‍රකීර්ණක චෛතසික 6 නම් කරන්න කියනකොට විතක්ක විචාර අදිමොක්ක විරිය පීති ඡන්ද කියලා ඉදිරිපත් කරන්න
දක්වන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. විතක්ක විචාර අධිමොක්ක විරිය පීති ඡන්ද කියන විදිහට දක්වන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. ඉතින් ඊළඟ ප්‍රශ්නය, විරති චෛතසික පිළිවෙලින් නම් කර ඒවා පිළිබඳ හැඳින්වීම කරන්න. විරති චෛතසික පිළිවෙලින් නම් කර ඒවා පිළිබඳ හැඳින්වීමක් කරන්න තියෙනවා. ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව ඒ පාඩමේ තියෙන්නේ. ඊට අමතරව අපිට කියන්නේ විරති චෛතසික මොනවද කියලා ප්‍රකාශ කරන්න. අපි බලමු විරති චෛතසික කියන්නේ මොනවද කියලා. විරති චෛතසික තුනයි. වරදින් වෙන්වීම විරති නම් වේ. විරති කියන එකේ අදහස වරදින් වෙන්වීම කියන එක. මේ සිදු කිරීමේදී මුල්වන චෛතසික තුනයි. වැරදි වලින් මිදීමේදී සම්මා වාචා, මිච්ඡා වාචා නම් වූ වාක් දුෂ්චරිතයන් හෙවත් බොරු කීම, කේලම් කීම, රළු වචන කීම හා හිස් වචන කීම යන අකුසල් හතරින් සිත වෙන් කරගන්නා චෛතසිකය. සම්මා වාචා විරති චෛතසික වලින් පළවෙනි එක සම්මා වාචා, බොරු කීම, කේලම් කීම, රළු වචන කීම හා හිස් වචන කීම කියන දේවල් වලින් වෙන්වීම. සම්මා කම්මන්ත, මිච්ඡා කම්මන්ත නම් වූ කාය දුෂ්චරිතයන්ගෙන් වෙන්වීම, සතුන් මැරීම, සොරකම් කිරීම සහ වැරදි කාම සේවනය කියන කයින් සිදු කරනු ලබන අකුසල ධර්ම වලින් වෙන්වීම සම්මා කම්මන්ත චෛතසිකය. විරති චෛතසික දෙවනි විරති චෛතසිකයේ පළවෙනි එක සම්මා වාචා විරති චෛතසිකය, සම්මා කම්මන්ත දෙවනි විරති චෛතසිකය, සම්මා ආජීව, මිච්ඡා ආජීව හෙවත් වැරදි ජීවන වෘත්තීන්ගෙන් වෙන්වීම තුන්වෙනි විරති චෛතසිකය. අපිට කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ විරති චෛතසික පිළිවෙලින් නම් කර ඒවා පිළිබඳ හැඳින්වීම කරන්න කියන එක ලකුණු 8ක ප්‍රශ්නයක්. ඉතින් ඒ විදිහට තමයි අපිට බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ 2014-2015 වර්ෂයේ දෙවනි කොටසේ 5 වෙනි ප්‍රශ්නයට සහ 6 වෙනි ප්‍රශ්නයට අදාළ ඇතුළත් වෙන ප්‍රශ්නවල ප්‍රශ්න සඳහා අනුප්‍රශ්න ඉදිරිපත් වෙන ප්‍රශ්නවලට ලබා දෙන්නට පුළුවන් පිළිතුරු වෙන්නේ. ඉතින් ඒ විදිහට අපිට කතා කරන්නට පුළුවන් ප්‍රශ්න සහ පිළිතුරු විවිධාකාරයෙන් සාකච්ඡා කරන්නට පුළුවන්. විවිධාකාරයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 2014-2015 වර්ෂයේ 3 වෙනි කොටස ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි කොටස පාලි කොටස පිළිබඳව ඊළඟට ඉක්මනින්ම කතා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. 2015 සහ 2016 වර්ෂයේ බුද්ධ ධර්ම හා පාලි භාෂා පරිචය ප්‍රශ්න පත්‍රයේ කොටස් සාකච්ඡා කරනවා. ඒ වගේම බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසයේ, ඒ වගේම බුද්ධ චරිතය සම්බන්ධ ප්‍රශ්න පත්‍රත් අපි සාකච්ඡා කරනවා. ඔබට පුළුවන් මේ විදිහට අපේ නාලිකාව නරඹන්නට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කළාට පස්සේ මෙන්න මේ වගේ ලෝගෝ එකක් ලාංඡනයක් සහිත අපේ නාලිකාව දැක බලා ගන්නට පුළුවන්. ඒක ක්ලික් කළාම ඔබට පුළුවන් අපේ නාලිකාවට ඇතුළත් වෙලා අපේ නාලිකාවේ තියෙන වීඩියෝ පාඩම් මේ විදිහට සියල්ලක්ම නරඹන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. එහෙමනම් අපි මේ පාඩමෙන් සමු ගන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් විභාගයේ ජයග්‍රහණය කරන්නට ආශිර්වාද කරමින් අපි මේ පාඩමෙන් සමු ගන්නවා. ඔබට තෙරුවන් සරණයි.